වර්ෂා වනාන්තරවල තිබෙන ජෛවිධත්වය ඉතාමත්ම අද්විතීයයි. උදාහරණයක් හැටියට ගත්තොත් ලෝකෙ පිළිකා මර්දනයට පමණක් මේ වෙනකොට වැසි වනාන්තරවල තිබෙන ජෛව සම්පත්, එහෙම නැත්නම් ජෛව සාම්පල්, ඒ කියන්නේ සාක විශේෂ ලෝකෙ 1400ක් පාවිච්චි කරමින් තිබෙනවා. පොඩ්කින්ස් වගේ රෝගයකට අදාළව ගත්තොත් ලෝකේ පැපුවා නිව්ජීනියාවල ඉඳලා බෝනියෝවල ඉඳලා කොංගෝ, මධ්‍යම කොංගෝ සහ කොස්ටාරිකා මේ කියන රේන්ජ් එකේ තිබෙන වර්ෂා වනාන්තරවල විශාල ජෛව සම්පත් ප්‍රමාණය ලෝකයේ ඖෂධ ක්‍රියාවලිය තුළ පරිහරණය කරන්නේ. දැන් මේ ඔස්බෙකියා සෙලනිකස් ලෝකයේ ලංකාවේ තෙත් කලාපීය වර්ෂා වනාන්තරවල පමණක් හමු වෙන සිංහල නාමයෙන් මහබෝවිකියා කියලා හඳුන්වනු ලබන මේ සාක විශේෂය මේ වනවිට ලෝකේ ප්‍රධානතම රෝගයකට අදාළ වෙච්ච එන්නතේ මූලික සංයෝගය බවට පත්වෙන තියෙනපත් වෙලා තියෙනවා. ඒ තමයි හෙපටයිටිස් බී කියන රෝගයට අදාළ වෙච්ච ඖෂධ නිෂ්පාදනය කරන්නේ ලෝකේ විශේෂයෙන් ෆාර්මස්ටිකල්ස් වගේ සමාගම්, බෙන්සන්ස් ඇන් හෙජස් කියන සමාගම්, ඇංග්ලිකන් කියන සමාගම්. මේ සමාගම් මේ ඔස්බෙකියා සෙලනිකස් කියන පැලැටි නැත්නම් මේ සාක විශේෂය ජෛව සාම්පල පාවිච්චි කරලා හෙපටයිටිස් බී කියන රෝගයට අදාළ ඖෂධ නිෂ්පාදනය කරලා තියෙනවා.